දැන් මේ භාරයක් වී ගැට ගැසෙන ලද පඳුරක් ඇත. කුමක් නිසා භාර වීදැයි අමතක නම් එම් පඳුරක කුමක් කිරීම බලාපොරොත්තු වෙයි. දැන් මේක අපි දකින්නේ මෙහෙමද? මේ පඳුර කියන්නේ මොකද්ද කියලා තෝරගන්න. මේ පඳුර කියලා වචන හැදිච්ච හැටි පොත්වල නන්නේ. මට වනි හාමුදුරු සමහරලාට මේ අලුත් බණ කියනවා කියලා. හැබැයි වචන නිරුක්තියක් තියෙනවා මෙන්න මෙහෙමද? පඳුර වලට උරදෙන නිසා පඳුර කියනවා. පඳු කියන්නේ ප්‍රතිසංකාර. යම්කිසි පූජනීය ස්ථානයක් හෝ ඒ කාලේ සමහර අය නම් දේව ඇදහිලි කරන කල දේව ස්ථානයක් හෝ මොනවා හරි තියෙන ස්ථානයක් හැදුවට පස්සේ ප්‍රතිසංස්කරණය කරනවා. ඔක එහෙම තියෙනවා කැඩෙනවා කිල්ටු වෙනවා නොඑක ආකාර දිල්ල යන දැඟුල් දිල්ල යනවා පළාල කැල්ල දිරුවොත් ඒක දාගන්න ඕනේ. උළු කැටියක් කරනොත් නැහැ තියෙන හරි වාහල දින එකක් දිරුවොත් ඒක කැල්ල දාගන්න ඕනේ. ඉම් පිටියක් කරනොත් හිල්ලුනොත් ඒක මේ පැලැත්තරය දාලා ඒක හදාගන්න හොඳ දර පිළියම් කරන්න මේවට කියනවා ප්‍රතිසංස්කරණය කරනවා. මෙන්න මේකට කියනවා පළු කියන්නේ අන්න ඒක. ඔනේ පණ්ඩරය කරනවා කියලා කියන්නේ පළු කරනවා. නැනම් සුද්ධ කරලා හිටන් පිරිසිදු කරනවා කියන එක. කැඩුණු විදිහට දැන් පිරිසකර කරලා හදලා කියනවා පළු. ඕ. මෙන්න මේක හදනකොට කියනවා. ඒකට උරදිනවා හැවත් අත දෙනවා. නැන් තමන් උදව් දෙනවා. මෙන්න මේ උදව් දෙන එක කියනවා පළු. යම් පිළි පූජනීය ස්ථානයකට ඒ ප්‍රතිසංස්කරණයන්ට සමාවිදී කළ යුතු යම් පිළි අත දීමක් උදව් දීමක් ඇද්ද. ඒකට කියනවා පළු රද්ද දෙනවා. ඒක හැදෙන්න හේතුවක් තියෙනවා. ලක්ෂ ගණනක් කෝටි ගණනක් හරි වේදන් කරලා මූලික ඇත්ත මූලික තියෙනවා. අර පූජනීය ස්ථාන විහාරස්ථාන හදලා දෙනවා. නැන පිළිසක් ලොකු ගණනක් එකතු කරලා හදලා දෙනවා. දැන් හදලා දුන්නාට ඒක හදපු ආකාරයේ පවතින ආර වෙනස්කම් වලට භාජනය වෙනවා. හැබැයි දැන් වෙනස්කම් වලට භාජනය වෙන එක හදන්න අර කෝටිපතියෙක් ඕක ඔක්කොම හැදුවා එක මිනිහකට පුළුවන් වැඩි භාවිත කරන්න. හැබැයි පින පොදුවේ කාටක් කරගන්න අවස්ථාවක් තියෙනවා. නැති බැරි මිනිසුන කරන් දැන් නැ ලොකු මිනිහු තියෙන හින්දා තියෙනකම ලොකු වල හදලා දුන්නා. එතන පටන් ගෙන අනික් කාට අවස්ථාව වල වෙන ප්‍රතිසංස්කරණය කරන එකකින් තමන්ට පිනක් කරගන්න. මෙන්න මේ අවස්ථාවේදී අර පොඩි වැඩි තියෙන එක අර ලොකු මිනිහට එකිනෙකට දෙන උටා කරන්න පුළුවන් දිගට. හැබැයි අර මොකුත් නැතුව හිටපු මිනිහට මොකුත් නැහැ ඒතකොට. ලොකු වල දෙන්න බැරුව හිටපු පුංචියට දැන් පුළුවන් රුපියල් 2ක් 100ක් හැක් දෙන්න. ඒක අමාරුයක් නෑ. හැබැයි කඳු වල උරගෙන පිරිසක් එකතුලා හඳුන්වන්නට පස්සේ දැන් ලොකු අයකින් ආයතනයක් ගන්න ඕනේ. අර එකතු වෙච්ච මුදලින් අර ප්‍රතිසංස්කරණය කළ හැකියි. ඒකෝට ඒකට අත දුන්න හැම කෙනාම මේ ස්ථානයේ තව තවත් දුරට ගෙනියන්න ප්‍රතිසංස්කරණය කළා ගෙනියන්න අතීත දුන්න වෙනවා. අන්න ඒකට කලින්ට ගන්න නැති බැරි මිනිහකට අවස්ථාවක් දෙනවා පළලු. ඒක ඒ නිසා පළලුට කීයක් හරි කාසියක් කීයක් හරි කමන්නේ තවන්න පුළුවන් සුළු ගන්නක් හරි. ඒ වෙනුවෙන් වෙන් කළා හිටන් පිටෝල යන්න. ඕක බුදුහාමුදුරන්ටවත් දෙයයන්ටවත් දුන්නා නෙමෙයි. ඒ ඉස්හානේ ප්‍රතිසංස්කරණය කිරීමට කරපු ආධාරය. ඒ ආධාරය කරනක මහ පිනා. හදලා දෙන එක මහ පිනා. හැදුවේක ප්‍රතිසංස්කරණය කිරීම බොහෝ කාලයක් පවත්වාගෙන ඉන්න එකත් මහ පිනා. අන්නේ පින්ද අත ගහගන්න දුගී දුප්පාතයට පුළුවන් අවස්ථාව තමයි පුංචි මුදලක් දාන්නේ. අන්නේ නිසා කියනවා පණුරක් බඳිනවා කියලා ඒක. ඒකෙන් කරන්නේ මොකද්ද? අර මහ පිනා සිද්ධ කර ගැනීම තමයි පුළුවන් වත්කමේ හැටියට කරගන්න. ඔබ ගැට ගන්න ගමන් තමන් යම් කිසි ආකාරයක මොනවා හරි අදිෂ්ඨානයක් කරලා යම් කිසි දෙයක් බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න. දැන් ඔබ මන්ත්‍ර ගැට ගන්නවා කියන්නේ අර කියන ප්‍රතිසංස්කරණය කිරීමට මුදලක් පරිත්‍යාග කරන නැත්නම් අර දානමය කුසලයක් කරන වෙලාව පිනක් කරගන්න වෙලාව. ඔය විලාසිතේ ඔහුගේ හිත ශ්‍රද්ධාවෙන් සීලයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් යුක්තයි. ඔහු කලින් යහපත් දේ. යහපත් දේ කරනවා නම් යහපත් දේ පූජනීය ස්ථානය නගා සිටිනවා නම් ඒක ප්‍රතිසංස්කරණය කරනවා නම් ඒක ප්‍රඥාවන්ත වැඩ. ඒක යහපත් දෙයක්. ශ්‍රද්ධාවෙන් කරන්න පුළුවන් දෙයක්. ශ්‍රද්ධාව, සීල, ඒකම ප්‍රතිලෝකී ඉති දස අකුසල චේතනාවක් නැහැ. යහපතක් කරන චේතනාව තියෙන. ඒ සඳහා පරිත්‍යාගය කරන චේතනාව. ත්‍යාග චේතනාව තියෙනවා ප්‍රඥාව තියෙන. ඔන්නෝ මොහොතකදී යම් කිසි හිතවිලක් හිතනවා නම් යහපත් දෙයක්. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා ඒක තමයි ස්වභාවය. යම් පැතුමක් ඉෂ්ට වෙන්න ඔය කියන ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන කාරණා හතර කැටි වෙච්ච වෙලාව. ඔය වංගු ගැට ගන්න මොහොත තුළ තමන්ගේ අවස්ථාව අදාහත ඉඳලා ගැට ගන්නකොට ඔය කියන කාරණා හතරේ යුත් වෙලාවක පතන පැතුම වෙනවා. ඔය පැතුම ඉෂ්ට වෙනවා ඔය හේතු. මේක තමයි පන්දා ගැට ගහලා පැතුම පතනකොට සිද්ධ වෙන්න තියෙන අවස්ථාව සකස් වෙන හැටි. මේ ක්‍රමය තමයි මේ පන්දු ගැට ගැහිමේ මූල ආරම්භය. හැදෙන්න හේතුව ඕකයි. ඉතින් ඔබ තේරුම් ගන්න බැරි අය හාමුදුරන්ට සල්ලි දෙනවා හෝ එහෙම නැත්නම් බුදුහාමුදුරන්ට සල්ලි දෙන එක මොකද්ද කියලා හොන් තර්කවාද කරන්න පුළුවන්. බුදුහාමුදුරන්ට හාමුදුරන්ට දෙන සල්ලි නෙවෙයි. ස්ථානයක් සුද්ධ පවිත්‍ර කරන්න යම් කිසි කෙනෙක් තමන්ගේ ප්‍රසාදයෙන්
මුදලක් පූජා මේ වෙන් කළා කියලා. ඉතින් ඒ මුදලෙන් ඒ වැඩේ කරනවා නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි ඕක අරගෙන ඉඳන් තමන්ගේ පුද්ගලික වැඩ කරගන්න කියන නම් මහ අපරාධය. ඒක පරිහරණයක් වෙනවා. මුදල් පරිහරණයක් වෙනවා. නමුත් මුදල් පරිහරණය කියන්නේ මොකද්ද දැන් තියෙන සාම සාමුද්‍ර සල්ලි අත ගැය. දැන්මම කියන්න පුළුවන්. අත ගන්නවා කියන එක පරිහරණය කියන තව එක. දැන් ඔය සියුම් දැන් දකින්න වැඩ නිසා තමයි ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ. ඇහැට පේන හරියෙන් කන්ටයින් හරියෙන් යථාර්ථය දකින්න බැහැ. ඒ ගැඹුරට බහැලා බලන්න ඕනේ මොකක්ද ඒකේ යථාර්ථය කියලා. ඒකයි කාරණා. ඉතින් ඒ නිසා මේ වගේ දියක් යනකොට තමන් මොනවා හරි බලාපොරොත්තුවක් ඒක අමතක කරගන්න. දැන් කරන්න දෙයක්වත් නැහැ ඒක. දැන් පන්දර වෙන් කලේ මොකද කාටද? ඒකවත් බලන්න ඕනේ. දෙයයන්ට කියලා වෙන් කරාද, බුදුන්ට කියලා වෙන් කරාද, කාට කියලා වෙන් කරාද? ඒකත් දන්නේ නැහැ. ලෝකයේ අග්‍රවන්නා වූ දෙයක් කරන්න පුළුවන් අග්‍ර ස්ථානයේ. ඒ තමයි සාසනය. යම් කාරණයක් සඳහා මම මේ පන්දරය ගැට ගැහුවා. ඒ කාරණේට සම්බන්ධව යම් කිසි පිරිසක් මට ආශිර්වාදයක් හෝ යහපතක් කළා. ඒ සියල්ලන්ටම අද මම කරන මේ සත්කාරී පුණ්‍ය වාසනාව විහිදී පැතිරී විහිදාව. ඒ ඇති යහපතක් වෙනවා. මෙහෙම හිතලා ඉවරලා හිටන් මේ පන්දරය අධිෂ්ඨාන කරගෙන තමන් දන්න ඒකත් එක්ක සම්බන්ධ කරලා දානයක් හරි සකස් කරලා ඒක සාසනික ස්ථානයක වැඩකට වෙන් කරලා ඒක පූජා කරලා ඒ පුණ්‍යානුමෝදනාව කරනවා. යම් දවසක මම මේ පන්දර ගැට ගන්න මොහොතදී යම් කිසි දේවතා පිරිසක් හෝ දීකලාද යම් කිසි ආශිර්වාදයක් බලාපොරොත්තු වුණාද ඒ සඳහා මට කවුරුන් හෝ උදව්වක් උපකාරයක් කළා. ඒ සියල්ලන්ටම මේ පින හිමි වේවා. පූජිතයා දෙන එකට අග්‍රදයක් මහා වුණාම සතුටු වෙනවා. මම දේවතාවගේ පුසා පන්දර ගැට ගැහුවා නම් ඒක දන්නේ නැත්නම් සාසනීය උසාව පූජා කළා ඒ පින ඒ පන්දර ගැට ගැහුවේ යම් කෙනෙකු දිසාද ඒ අය සඳහා ඒක හිමි වේවා කිව්වා. අප්‍රමාණ යහපත දුන්නා වෙනවා. ඒකෙන් නිදහසක් ලැබෙනවා. ඉතින් එහෙම කරගන්න ඕනේ හැම වෙලේම. ඉතින් විශේෂයෙන්ම මතක තියාගන්න මේක හෙල්ලමක් නෙමෙයි පොරොන්දු විතර කරන්න ඕනේ හරියට ඒක තේරුම් ගන්න හොඳ මතකේ තියාගන්න ඕනේ මේකක් කරනවා හිතේ හිතේ වෙලාවත් අපි ගුරු දෙලා දින හොමේ ළමයාට උණ ගැලුණා තොලු කැක්කුම කරනවා විදහා දීවා කියලා පත්තිනි මෑණියට පන්දර ගැට කරමු කියලා ඊට පස්සේ ළමයාට හඳුනනාට පස්සේ පත්තිනි මෑණිය මතකත් නැහැ මම පන්දර ගැට ගේවද මතකත් නැහැ පස්සේ කාලේ මේ කෙටි ගැල්ල වෙලින් කරන්නේ සල්ලිවා ගැන කරලා දෙන්නේ මොකද්ද මේ කොහොම කියන්නේ ඒක තමන්ගේ වාසිය දෙතරක් දෙයියා බුදු සිය වෙනකම හබයන්නක ඒක පස්සේ තමයි මේක ආකාරي කරදර වෙන්න පුළුවන්. මොකද ඔය කියන ඒවට පන්දු ගැට ගහන්නේ මෙහෙම සම්ප්‍රදායක් තියෙනවා. මේකදී ඔය කියනවා යම් කිසි කෙනෙකුට පත්තිනි වැණියන්ට කියලා ගැට ගැහුවා. එහෙම ධර්මතාවයක් එහෙම එකක් ලෝකේ නැතුව නෙමෙයි. ඒක ලෞකිකයි. නමුත් එහෙම දෙයක් තියෙන නිසා තමයි එහෙම ක්‍රමයක් ඉදිරියට තියෙන්නේ. හැබැයි ඔය විලාදී මහා පත්තිනි වැණිය කියලා නෝ වැඩි කරනවා නෙමෙයි. ඒ සඳහා ඉන්න සේවක විශාල පිරිසක් ඉන්නවා. සත්කත්වයක් තියෙනවා. ඕකේ ඉන්න පිරිසක් ඉන්නවා නම් ඒ සඳහා ඉන්න පිරිස තමන්ගේ සේවයට කරනවා. ඒ වෙනුවෙන් ඊට පස්සේ ඒ අය අර මේ උසස් අය වගේ නෑ ඒ වෙනුවෙන් නැති බැරි අය. ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා ඊට කරපෙක දෙනවා. අපිත් මෙහෙම දෙයක් කරලා දුන්නා අපිට මේ යමක් දෙනවා කිව්වා. අපිට ඒක දුන්නේ නෑ නිකන්. අර කියන කෙනාට සුළු ගන්න ලොකු ගන්නක් නුණාද නැති කෙනාට ඒක මහ ලොකු දෙයක්. ඊට පස්සේ දුන්නේ නැහැ අවත කරලා දැම්මත් එහෙම මම අසතුටුදෙව්. මුන් උඹ වැඩේ කරගන්නකම් විතරයි උන් ඔක්කොම අපි මතක් වෙන්නේ. අපේ වැඩේ කරේ දැන් මතක ගන්න. ඊට පස්සේ අර ආප කරන්න පටන් ගත්තා. ඉතින් අපිට දෙන්නේ නැහැ මොකද මේ සාපේ ඉන්නේ කියලා. ඒක ඒ වගේ හොඳ සීහි කල්පනාවෙන් කරන්න ඕනේ පන්දු ගැට ගන්නවා කියන්නේ. එහෙම පොරොන්දු අපිට ගැට ගන්න නැතුව. දැන් මේ පූජනීය ස්ථානය කරනවා නම් අපි කියන්නේ එහෙම පොරොන්දු වෙන්නේ යන්න එපා. තමන් චිත්ත ප්‍රහාදීන් යමක් හිත සිද්ධ කළා වැඩි යහපතක් කෙනෙක් වෙනවා නේද? එහෙම කරන්න දෙයක් නැහැ මේ පූජනීය ස්ථානය ප්‍රසාර කරන්න පන්දු ගැට ගහුවා නම් ඒකම තමයි කරුම්මින. ඊට පස්සේ තව එක බැඳීමක් හැදීමක් නේ. ඉතින් ඒක තියෙන එක පරිහරණය කරන පිළිසු දැනගන්න ඕනේ ඒක අරන් සිගරට් බොන්නද? ගුණතිර කණ්ඩායම් කියන්නේ වැඩේ හරියන්නේ නැහැ ඒක මහා අපරාධයක්. අර කරන්නා වූ වැඩේට යොදවු සම්පූර්ණ සුද්ධත්වෝ වැඩ කරන්න ඕනේ. ඒ පූජනීය ස්ථානයක බොහෝ කල් පවතින දෙයක් හෝ ඒ ප්‍රතිසංකරණයක් හෝ හොඳට මනාව පැහැදිලි ඒ උදව්වෙ විහිම කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ උදව්ව කවදාවත් ඉතින් දන්න ඒ පරිහරණය කරන කෙනා. ඒක හරියට උපදෙස් දෙන්න ඕනේ. ඒ විදිහට මේක කරන්න. ඒ දුන්න මුදලක් නිකන් අපට යවන්න එපා. ඊ සදහවට විශේෂ දෙයකට යොදවන්න. දැන් ඔය කරන දෙයක් කවදාවත් නිකන් සල්ලි වලට දාන්නේ නැහැ. ඒ දින එක ගලගත්තත් අරගෙන විශේෂයෙන් ටිවෙන්ටි කියන වෙලාවක් හරි මොනවා හරි ඒකට අවශ්‍ය වෙලා ගන්නවා දේවුදල ඉස්සෙල්ලා දාලා ඒක අමතක හරියට දාලා තමයි බෙදන්නේ. ඒකේ වගේ විශේෂ දෙයක් වලට පත් කරනවා. මොකද ඒකතර බිමුණන උරුතක් වාගේ ඒ කිව්ව කාරණේ සම්බන්ධ විචාරයට ඒ විදිහට. යා මේ උදේසාවෙන් කළා නම් ඔව් උදේසාව බිමුණන උරුතක් වාගේ ඉලාපතක යහපත ලැබෙනවා. ඉතින් ඒ සතු වෙනා වූ දේවතාව අසලගේ ආරක්ෂා කරනවා වාගේ තමයි උදව් කරගෙන ආරක්ෂා කරනවා කියලා උදලා නැති දේශනා කරනවා. දේවතාවන්ට
වෙන්කරන්න පූජාවක් වෙන්කරන්න කියලා බුදුරණන් දේශනා කළේ නැහැ. උන්වහන්සේ දේශනා කළේ මේ සතු වෙන්නා වූ දේවතාව තම ගතදරේට ආරක්ෂා කරනවා වගේ පුදුලිය ආරක්ෂා කරනවා. දේවතාව ආරක්ෂා කරනවා. බුද්ධහම කුලීදියා කියන ලෞකිකත්වයේ සියලු පිට හම්බෙන්නේ නැහැ. ලෝකෝත්තර පැත්තේ නේ හම්බෙන්නේ. ලෞකිකත්වයේ සියලු පිට ලෝකෝත්තර ධර්මය ආරක්ෂා කරවන්නේ ලැබෙන්නේ නැහැ. ලෝතර බුද්ධත්වයට පත් වුණා ලෞකික වශයෙන් තිබෙන සියලු පිට හම්බුණා. ඒ උන්වහන්සේට රෝග හැදුන්නේ නැහැ. අනිකම අරුහෙන් වේද කලේ මොකද? ලෝතර වුණා වේද කළා. අරිහත්ත්වයට පත් වුණා තීකරමණයකට ප්‍රතිකර්ම කරගත්තා. වේද ගත්තා. මේක වෙනම අංගයක්. මේ කය පරිහරණය කියන එකයි කය රෝග ඇති වෙන එක. ඒ වගේම වැතර දෙවෙන එක. වලක්කන්නේ මේ අරිහත්ත්වයටපත් වුණා කියන එක. ඉතින් ඒකට වහලෙහි විල්ලන්න වෙනවා. මෙයා මේ සාධන වාසී හිටිය දැන අපි ඇතේ. ඒක හදන්න වෙනවා. ඉන්න කුටි හරි හිවිල්ලන්න ඉන්න වෙනවා. ඒක හිවිල්ලා ගන්න වෙනවා. ඉන්න අරිහත්ත්වයටපත් වුණා කියලා වැස්සාම දෙවෙන ක්‍රමයක් නැහැ ප්‍රාතිහාර්යයක්. ඒක රාගක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ වීම අභ්‍යන්තර සිද්ධ වෙනවා. කය දෙමින එක දෙමින බලපොත්‍ර පහ කරනවා පහ කරන්නේ වැඩි කියලා කොන රහත් වුණා කියලා වැඩි කියන්න තියෙන්නේ ඒ ටික තියෙන්න ඕන බලිගින්නේ නැද රහත් වුණා කියලා උන්වහන්සේලා තාහනේ වල්දා විවාහය හැදෙනවා ආනන්දේ විවාහය වතුර ටිකක් දෙන්න කියලා ලෞතර බුදුලා තන්තිමලා තියෙනවා විවාහය හැදෙනවා ඉතින් මේ වගේ අවශ්‍ය කරන්න ආව කලිතු දිනව කරන්නේ ඉතින් මේ වගේ යම් කිසි කටයුත්ත සඳහා වින් කරගත්තොත් එවන උත්තරීතර ලෝකේට නැහැ නැති සියලු ආකාරයෙන් පූර්ණ වෙච්ච ලෝකේට පින් කෙතක් වෙච්ච උත්තරමයන් වහන්සේලා උදෙසා නම් ඒ මුදලකින් අරගෙන දානයක් දුන්නා කිසි ප්‍රශ්නයක් නෙමෙයි ඒක තීරු ආකාරයෙන්ම යහපත. ඊයේ වෙනා පූජනීය ස්ථානයක් ගොඩනගන එකක් ඒ වගේ දෙයක් කරනකොට පොදුවේ සාස්ත්‍රික මේ ස්ථානය සකස් කිරීම විශාල පින්වන රූපයක් හා සමාන වෙනවා. ඒ දුර කියන සෑම සත්කාරීත්වයක් ගන්නෙම ඒ පින්වන රූප දක්වාගේ සම්බන්ධ විචාරය පින ගලා යනවා. සම්බන්ධ වෙනවා. ඒ අන්නේ ඉස්සම පල්පිට දීවිත හොදවන්නේ ලුම් ගන්නවා. බාර වෙනවා කියන්නේ ඒකමයි.